අයිබෝවන් මම තේන්ද සිල්වා නවචනතා පෙරමුණ කාන්තා කටයුතු ලේකම්. අද අපි මෙම අවස්ථාවට රැස්වලා සිටින්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට පක්ෂයක් වශයෙන් අපේ සහයෝගය දක්වන්නයි. රටේ සමස්ත ජනගහනය මිලියන 21ක් වෙන අවස්ථාවේදී 51%ක් ඉන් කාන්තාවන්. 51%ක් වෙන කාන්තාවන් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අරගෙන තියෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැන කාන්තාවන් වශයෙන් අප සියලු දෙනා අගය කළ යුතුයි. ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ලෙස එතුමා අරන් තියෙන ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න අස්වැසුම ලබා දීම, ඒ වගේම සහන පොලී අනුපාතික යටතේ ණය පහසුකම්, එවැනි ක්‍රියාමාර්ග තුළින් දල්දේශීය නිෂ්පාදිතයට කාන්තාවන් ඍජුවම දායකත්වයට ලබා ගැනීම, ඒ වගේම කාන්තා ව්‍යවස්ථා ව්‍යවසායකත්වය වැඩි කිරීම තුළින් 2030දී රටේ සමස්ත ශ්‍රම බලකායට කාන්තා ශ්‍රම බලකාය ඍජුව 30%කින් වැඩි දියුණු කිරීම වැනි කරුණු ප්‍රතිපත්තිමය වශයෙන් අපි එතුමන්ව පැසසිය යුතුයි. ඒ වගේම ඔබ සියලු දෙනාටම මතක ඇති පසුගිය ගෙවුණු අවුරුදු දෙකක කාලය රට වැටිලා තිබ්බ අගාධය, ඒ අඳුරු යුගය, පෝලියම් යුගයක් තිබුණා, ගෑස් පෝලියම්, තෙල් පෝලියම්, ඒක විශේෂයෙන්ම කාන්තාවන් අපිට තමයි දරුණුවටම දැනුනේ. ගෑස් එකක් නැති වෙනකොට ස්වාම පුරුෂ පෝලිමක හිටියත් කුසිය බාරගෙන තිබ්බ කාන්තාවක්, ගෙදර ගෑස් එක නැති වෙද්දී ගෙදර දරුවෝ අඬනකොට කන් උයලා දෙන්න බැරි වෙනකොට, මොකද ඕක ගොඩක්ම අපිට දැනුනේ නාගරික ගමේ ජනතාවට වඩා නගරබදව නාගරිකව ජීවත් වෙන ජනතාවට ඒ ගෑස් සිලින්ඩරය නැති එක තදින්ම දැනුණා කාන්තාවකට. කුස්සියේ ඒ පහසුකම් සැලස ගන්න ඉඩකඩ මදි තත්ත්වයක් උඩ ගෑස් සිලින්ඩරයක් ඕනේ අනිවාර්යයෙන්ම. ඒ දේවල් එක්ක දරුවා බඩගින්න අඬනකොට කන්න ටිකක් දෙන්න නැති වෙනකොට ඒ ගෙවිච්ච ඒ අඳුරු යුගය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බෙහෙත් ඉල්ලලා ඒ දරුවන්ට වමනා බෙහෙත්, අපේ වැඩිහිටියන්ට, අපේ දෙමව්පියන්ට අවශ්‍ය බෙහෙත් අපිට ඒ අවශ්‍ය කාලෙදී අපිට හොයාගන්න නැති වුණා. ඉතින් ඒ දේවල් මං හිතනවා ඔබ සියලු දෙනාටම අමතක නැතුව ඇති කියලා. අවුරුදු දෙකක් අපි ගෙව්වේ අඳුරු යුගයක්. ඒ ගෙවිච්ච අඳුරු යුගය බාරගන්න කිසිදු පාලකයෙක් මේ ලංකාවේ හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී අපිට ඒ වැටිච්ච තැනින් ඒ වැටුණු රට, බංකොලොත් රට බාරගන්න හිටපු අසහාය නායකත්වය තමයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් කාන්තාවක් විදියට, නවජනතා පෙරමුණේ කාන්තා නියෝජනයක් විදියට සමස්ත කාන්තාවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. රටේ 51%ක් වෙච්ච සමස්ත කාන්තාවන්ගෙන් ඉල්ලනවා, ඒ වගේම සියලුම දෙනාගෙන් මිලියන 21ක් වෙච්ච සම්පූර්ණ ජනගහණයෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ කෘතගුණ දක්වන්න තියෙන එතුමාට තියෙන මේ විශේෂ අවස්ථාවක් තමයි ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය. අපේ කෘතගුණතාවය එතුමාට දක්වමු. ඔබේ වටිනා මනාපය එතුමා වෙනුවෙන් ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් භාවිතා කරන්න. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නවවන විධායක ජනාධිපති ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත් කරගන්න අපි සියලු දෙනාම එක්රොක් වෙමු. නවජනතා පෙරමුණ වශයෙන්, කාන්තා නියෝජනයක් වශයෙන්, අප සමූහ පක්ෂයක්ම වශයෙන් එතුමා වෙනුවෙන් හිටගන්නවා. ඔබටත් ආරාධනා කරනවා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වමු. ස්තුතියි. Asianmirror.lk